ජනාධිපතිවරයාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පවතින තත්ත්වය තුළ බලයක් නැහැ කියලා සමහරු කියනවා. බලයක් නැද්ද? තියෙනවද? මේකට මොකද්ද වෙන්න ඕන? ජෙස් නේද කිතුමනි. ඔව්, ඒක වශයෙන් 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් සමාජයේ ටිකක් ප්‍රචලිත මිත්‍යා දෙකක් තියෙනවා මට පේන විදිහට. එකක් තමයි 19 සංශෝධනය යටතේ ඊළඟ ජනාධිපතිවරයා අර විලියම් ගොපල්ලව පන්නේ නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් කියන එක. ඒක සත්‍යයෙන් තොරයි. ඒ වගේම 19 වෙනි සංශෝධනය යටතේ අගමැතිවරයා දැන් ඉන්නවට වඩා බලවත් විශාල බලවත් පුද්ගලෙක් බවට පත් වෙනවා කියන කතාව. මේ දෙකම ඇත්තරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන එක්ක බලනකොට ඒතරම් සත්‍යක් නැති කාරණා හැටියට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. අනෙක් එක මෙතනදී සාකච්ඡාවේදී මතුණා වගේම 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා යන ගමනේ අතරමැදි සංක්‍රාන්තික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. ඉතින් ඒ නිසා මේකේ යම් ඉදිරිපියවර තියෙනවා වගේම අපි ඉදිරියේදී සාක්ෂාත් කරගත යුතු කාරණා කීපෙකුත් තියෙනවා. පළවෙනි කාරණය තමයි ඇත්තටම විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම යම් ප්‍රමාණයක් මේකදී සිද්ධ වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා කරන පත් කිරීම වලට මැදිහත් වෙන තත්ත්වයක් ඇති කළා තියෙනවා ක්‍රම දෙකකින්. ඒකක්. ඒ වගේම පාර්ලිමේන්තු විසුරුවා හැරීමට තියෙන බලය කාලය වැඩි කරලා තියෙනවා, දුර කාල දෙකකට වඩා ඉන්න බැරි කරලා තියෙනවා. මේ ආදී දේවල් ඔක්කොම එක මතක තියාගන්න ඕන විශේෂම කාරණය තමයි ජනාධිපතිවරයා පත් වෙන බල උල්පත. එහෙම නැත්නම් ඔහුට බලය ලැබෙන ක්‍රමය 19 වෙනි සංශෝධනය යටතේ වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරයා පත් වෙන්නේ මුළු රටම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත් වෙන ඡන්දයකින්. එතකොට පාර්ලිමේන්තුවත් පත් වෙනවා එවැනිම ඡන්දයකින්. එතකොට ජනාධිපතිවරයාට ඕනම වෙලාවක කියන්න පුළුවන් මට ඡන්ද දීලා තියෙන මේ රටේ ජනතාව, දැන් උදාහරණයක් ලෙස වර්තමාන ජනාධිපතිවරයා ගත්තොත් ඔහුට කියන්න පුළුවන් 162ක් මට ඡන්ද දීලා තියෙනවා, පාර්ලිමේන්තුවට ඡන්ද දීලා තියෙනවා, නමුත් මගේ බලයත් ඒ නිසා මේකේ යම් ආකාරයක නියෝජනය වෙන්න පුළුවන් කියන කේවල් කිරීම මේ ආයතන දෙක අතර සිද්ධ වෙන්න පුළුවන්. ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ ඒ පත් වෙන බල උල්පත එකිනෙකට මේ ප්‍රායත්තව තිබෙන නිසා. ඉතින් ඒ නිසා අර ඉස්සලා කිව්වා වගේම ජනාධිපතිවරයාට කිසියම් ආකාරයක බලපෑමක් පාර්ලිමේන්තුවට කළා බල කේන්ද්‍ර දෙකක් මෙතන මතුවෙච්ච ස්වභාවයක් දකින්නට තියෙනවා. ඒක අපි වැදගත් කාරණයක් අවධාරණය කරන්න ඕන. වගේම ජනාධිපතිවරයාගේ බලතල අර ඉස්සලා කිව්ව විදිහට යම් ප්‍රමාණයක අඩු වුණාට මූලික බලතල වල විශේෂ වෙනසක් සිද්ධ වෙලා නැහැ. උදාහරණයකට ගත්තොත් එහෙම විධායකයේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තියෙන බල 19ට ඉස්සෙල්ලා තිබිච්ච තත්වය සෑහෙන දුරකට තවමත් පවතිනවා. උදාහරණයකට ජනාධිපතිවරයා තමයි අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ, ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. ඒ වගේම ඔහු තමයි අමාත්‍යවරු පත් කරන්නේ, අමාත්‍යවරුන්ගේ විෂය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නේ, අමාත්‍ය මණ්ඩලයේ කී දෙනෙක් ඉන්නවද කියන එක ඔවුන්ට අදාළ කාර්යභාරය තීන්දුව කරන්නේ ජනාධිපතිවරයා. එතකොට ඒ අමාත්‍ය ධූර සඳහා පත් කිරීමේදී අමාත්‍යංශ සඳහා ඇමතිවරු පත් කිරීමේදී පමණක් අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න පුළුවන්. එතකොට පැහැදිලිව පේනවා අමාත්‍ය මණ්ඩලය කියන්නේ විධායකයේ ප්‍රධාන කොටස වන අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සෑහෙන බලපෑමක් තවමත් ඒ විදිහටම කරන්න පුළුවන්කම තියෙනවා. අනෙක් පැත්තෙන් අධිකරණයකට ගියොත් එහෙම දැන් අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැදිහත් වෙනවා ජනාධිපතිවරයාට මෙතෙක් තිබිච්ච බලතල අධිකරණය සම්බන්ධයෙන්. නමුත් අපි අමතක කරන්න නරකයි, තවමත් ඉහළ අධිකරණ වල විනිසුරන් පත් කිරීම සඳහා යෝජනා නාම යෝජනා කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. වෙන විදිහකට කිව්වොත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන නාම යෝජනා අනුමත කිරීම හෝ නොකිරීමේ බලය පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කොයිතරම් ස්වාධීන කොමිෂන් සභාවක් වුණත් ජනාධිපතිවරයා නම් කරන යෝජනා කරන අයවට සම්බන්ධයෙන් අනුමැතිය දීම හෝ නොදීම ඇර වෙන කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මං හිතනවා එතනත් යම් ආකාරයක බලපෑමක් ජනාධිපතිවරයාට තවමත් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මෙතන විශේෂයෙන් තියෙන දේ තමයි පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ බලයට යටත් වෙලා අර පාර්ලිමේන්තුව කිසියම් ආකාරයක අවදානම් තත්ත්වයක් තිබුණා නම් ඒක යම් ආකාරයකට මෙතනදී අඩු වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස අවුරුදු 4 මාරක්කට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ, ඊළඟට අගමැතිවරයාව ඉවත් කරන්න බෑ, අගමැතිවරයාව ධූරයෙන් ඉවත් විය හැක්කේ අවස්ථා දෙකකදී පමණයි. එක්කෝ ඔහු ඉල්ලා අස්සනොත්, එහෙම නැත්නම් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වුණොත්, මෙන්න මේ වගේ ආරක්ෂාවක්
අගමැතිවරයාට තියෙනවා. ඉතින් ඒකෙන් පේන්නේ අර අගමැතිවරයා බලවත් වීමට වඩා ජනාධිපති ධූරයෙන් අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවට තිබිච්ච යම් අවධානමක් තිබුණා නම් ඒ අවධානම යම් ආකාරයකට අඩු වෙලා තියෙනවා මේ මේ තත්ත්වය යටතේ. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් මම අවසන් කරන්නම්. ව්‍යවස්ථාදායක පැත්තෙන් ගත්තොත් අවුරුදු හතරම ආරක් යනකම් ඉසුරුවා හරින්න බැරි වුණාට ව්‍යවස්ථාදායකයේ කැඳවීම, ඒ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවීම, වාරාවසාන කිරීම, විසුරුවා හැරීම කියන බලතල ඔක්කොම තියෙන ජනාධිපතිවරයාට. ඒ වගේම පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයා. යුද්ධය හා සාමය ප්‍රකාශ කරන්නත් පුළුවන් ජනාධිපතිවරයාට. ඉතින් මේ නිසා ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් අර ව්‍යවස්ථාදායකයට තිබිච්ච අවධානම අඩු වෙලා තිබ්බට අවසාන බලය තාමත් මං හිතන විදිහට ජනාධිපතිවරයාට තියෙන බව තමයි පේන්නේ. වැදගත්ම කාරණේ තමයි ජනාධිපතිවරයාට දරන්නට පුළුවන් ඇමති ධූර සහ දැන් මීට ඉස්සෙල්ලා තිබුණා ජනාධිපතිවරයාට ඇමති ධූර දෙන්න පුළුවන් අනෙක් අයට, ඒ වගේම නොදෙන ඇමති ධූර තමන් වෙත තබා ගන්නට පුළුවන්. යම් යම් විෂයන් කාර්යයන් තමන් වෙත ඕන තරමක් තබා ගන්න පුළුවන්. නමුත් දැන් 19 වෙනි සංශෝධනයට ඒක කරන්න බෑ. ඒ නිසා දැන් මේ ජනාධිපතිවරයාට තිබෙන පරිසර, ඒ වගේම මහවැලි සහ ආරක්ෂක අමාත්‍ය ධූර කියන අමාත්‍ය ධූර තුනක් 19 සංශෝධනය නිසා ඊළඟ ජනාධිපතිවරයාට හිමි වෙන්නේ නැහැ. ඒකෙන් ලැබෙන එක ආරක්ෂාවක් තමයි ජනාධිපතිවරයෙකුට අත්නෝමතික විදිහට අමාත්‍යංශ තමන්ට ඕන විදිහට පවර ගන්නත්, විෂය හා කාර්යයන් පවර ගන්නත්, ආයතන පවර ගන්නත් දැන් තිබෙන අත්නෝමතික බලය ඒකෙදි අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් යම් ආකාරයක ආරක්ෂාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ තුලනාත්මකව බලනකොට මේ විධිවිධාන කිසිසේත්ම විලියම් ගොපල්ලව පන්නේ ජනාධිපතිවරයෙක් බිහි වෙන්නෙත් නෑ, ඒ වගේම ශක්තිමත් අගමැතිවරයෙක් බිහි වෙන්නෙත් නෑ. අපිට පේන විදිහට බල කේන්ද්‍ර දෙකක් අතර කිසියම් ආකාරයක බලය බෙදීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇත්ත වශයෙන්ම නම් මේක නිසා යම් ආකාරයක ප්‍රායෝගික ගැටුරු වලට අපි දැන් මුහුණ පාලා තියෙනවා. එය වළක්වා ගැනීම සඳහා කරන්න තියෙන එකම ක්‍රමය තමයි අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළා. පාර්ලිමේන්තුවට එහි නියෝජිතයන්ගෙන් පත්වෙන අගමැතිවරයෙකුට, ඒ වගේම කැබිනට් මණ්ඩලයකට බලය දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යෑම. හොඳයි, බොහොම ස්තුතියි ජයශ්‍රී ජනරජනතුමා. මීළඟට දෙවනුවට ආරම්භ කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාට. මන්ත්‍රීතුමනි, දැන් අපේ ජේස් නීතිතුමා කියන විදිහට මෙතන ප්‍රබල මිත්‍යාවක් තියෙනවා, ඊළඟ ජනාධිපතිවරයා අතිශයින්ම දුර්වලයි කියන එක, එහෙම එකක් නෑ. එතකොට දැන් එවැනි තත්ත්වයක ඉඳලා ජනාධිපතිවරයෙකුගේ භූමිකාව අපි කොහොමද හඳුනාගන්නේ? ඔබතුමනි ගණන් 10ක් කාලයක් තියෙනවා. දැන් මේ වෙලාවේ මේ සාකච්ඡාව තුළ මතු කරපු තර්කයක් තමයි ජනාධිපතිතුමා ජාතික රූපවාහිනිය පවරා ගැනීම කියන කාරණාව. ජනාධිපතිවරයාගේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් මගින්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක මගින් කොයි ආකාරයෙන් සීමා කළා කියලා පෙන්වුවත් ජනාධිපතිතුමාට ප්‍රබල බලතල තාමත් තියෙනවා. මේ සාන් මේ කාරණය ජනරංජන මහත්මයා විසින් ප්‍රකාශ කරපු කාරණා සම්බන්ධයෙන් ඇතැම් කාරණාවලට මම එකඟ වෙනවා. නමුත් අපේ වසන්ත සමරසිංහ අපේ හිටපු අතිතුමා ප්‍රකාශ කර කරුණු සම්බන්ධයෙන් බලනකොට අපි එක්තරා මහින්දන ප්‍රවේශයක් ලබලා තිනවා 2015 ජනවාරි 8 වෙනිදා. මොන වුණත් මේ රටේ ජනතාව මහින්දන බලයක් දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. අතිගෞරවනීය මාදුළුවාවේ ශෝභිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මහින්දන ඉදිරියේ සපත උනේ වර්තමාන ජනාධිපතිවරයා උන්වහන්සේගේ දේහ ඉස්සරහා කිව්වේ උන්වහන්සේ විසින් මහින්දනවා අපේක්ෂිත ඒ වගේ කාරුණු කාරණා පිළිබඳ එතුමත් සපත වුණා එක අවශ්‍ය කරනවා. ඉතරා කෙදවාචකයක්. මොකද අපි බලාපොරොත්තු වුණොත් අපි තමයි එක්සත් ජාතික පක්ෂය තමයි මේ ඇත්තාට ව්‍යවස්ථාව ගෙනල්ලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අපේ පීතෘවරු මේ ව්‍යවස්ථාව ඉස්සරහට ගෙනිච්ච. එදා විරුද්ධුනේ අනිත් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විරුද්ධ වුණා. ජනතා විමුක්ත පෙරමුණත් විරුද්ධ වුණා. නමුත් මං හිතනවා අද දෛවෝපගතව අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි තීන්දු කළා තිබුණා මේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සංශෝධනය වෙන්න ඕන, මේ ව්‍යවස්ථාවේ තියෙන විධායක ජනාධිපති බලය අපි අහෝසි කරන්න ඕන කියලා පක්ෂයක් හැටියට තීන්දු කළා තිබුණා. යම් යම් අය පුද්ගලික වශයෙන් මේ පිළිබඳව අඩු වැඩි වශයෙන් කරුණු කාරණා කියන එක වෙනම එකක් දිල්සා. හැබැයි පක්ෂයක් හැටියට අපි තීන්දු කළා තියෙන 1999 මම හිතනවා ඒ වෙලාවේ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා ගියා. නමුත් එකක් තියෙනවා, අපි අකමැත්තෙන් වුණත් අපි මං හිතන්නේ පිළිගන්නට සිද්ධ වෙනවා මේ
යම් දෙයක් එකපාරට සියල්ල කඩා බිඳ දාන්න බෑ. අවුරුදු 30කට වැඩි 5කට වැඩි කාලයක් තිස්සේ මේ රටේ තිබිච්ච මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක බහුබූත ව්‍යවස්ථාවක් කරපු මේකෙන් රට බෙදනවායි කියපු සමහර 13 වෙනි සංශෝධනයෙන් කරපු අය මේක වැළඳගෙන කටයුතු කරා. මේ ව්‍යවස්ථාව තුල කටයුතු කරා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා පැහැදිලිවම එදා මේකට විරුද්ධ වෙනදලා 18 වෙනි සංශෝධනයෙන් එතුමා මේක සින්නක්කරයට ලියාගන්න කියලා. ඒක කාටවත් අමතක කරන්න බෑ. කොයි ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනා අහිතන මෙතුමා වුණත් එදා අතිස්සුවා මේකට. කාටවත් කියන්න බෑ මන්ත්‍රීවරු 225 දෙනාගේ අතිස්සුවේ නැත්තේ මම හිතන්නේ සරත් වීරසේකර මන්ත්‍රීතුමා විතරයි. සියලු දෙනා මේ ව්‍යවස්ථාව මම හිතන්නේ එදා 19 වෙනි සංශෝධනයට අතිස්සුවා. මම දන්න හැටියට. ඔබතුමා හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට. මම හිතන වසන් සම්සිංහ මැතිතුමාත් හිටියා. එදුම හිටියේ නෑ. නමුත් විශ්වාසද? නමුත් එහෙම කටයුතු කරපු අය ඒ නිසා අපට විශාල බලයක් හඩන්න තිබුණා. අර ජනරංජන මැතිතුමා කිව්වාගේ අවුරුදු 6කට තිබිච්ච ජනාධිපතිතුමාගේ බලය අවුරුදු 5කට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම ඡන්දය දීලා තමන්ගේ අවුරුදු 6ේ බලය අවුරුදු 5කට සීමා කරගත්තා. මේ රටේ කොමිෂන් සභා සියල්ල ස්ථාපිත කළා. ස්වාධීන කොමිෂන් සභා මේ රටේ ස්ථාපිත වුණා. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරා. ඒ තුලින් ඕනම තැනකට ඒ කටයුතු කරන්න පුළුවන්කමක් තිබුණා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයා හැටියට තමන්ගේ ඇතැම් බලතල ඒ වගේම දැන් මෙතින්දි සඳහන් වුණා ජනාධිපතිවරයාට පුළුවන්කමක් තිබෙනවා අගමැතිවරයා පත් කිරීම අගමැතිවරයා පත් කිරීමේදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා විශ්වාසය කියන්නේ මුළු පාර්ලිමේන්තු කණ්ඩායම තුල ඉන්න මන්ත්‍රීවරුන් සම්පූර්ණ සංඛ්‍යාවෙන් තමන්ට විශ්වාස කර ඇති ඒ මන්ත්‍රීවරුන්ගේ වැඩි විශ්වාසයක් තිබෙන එක්කෙනා අගමැතිවරයා කරා. ඒක මං හිතනවා ඒක හරියට ඉෂ්ට වුණා. ඒක කඩපු වෙලාවේ දින 52 ව්‍යවස්ථා සංශෝධන ව්‍යවස්ථා කඩපු වෙලාවේ වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් දුන්නේ. එහෙම අගම ජනාධිපතිවරයාට ඕන විදියට මේ 19 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඕන විදියට මේ අගමැතිවරය ඉවත් කරන්න බෑ. ඉවත් කරන ක්‍රම දෙකක් කිව්වා. කොහොමද කියලා? එක්ක විශ්වාස භංගයක් ගෙනල්ලේ අවස්ථාවල්දී. එහෙම නැත්නම් ඉල්ලා අස්වීම අවස්ථාවකදී මේ වගේ ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් වෙනස් කරන්න බෑ කියන එක පැහැදිලිව ව්‍යවස්ථාව තුල ඉත එක අතකින් එතන පැහැදිලිවම ව්‍යවස්ථාදායකයට යම්කිසි හයියක් ලැබිලා තියෙනවා. ව්‍යවස්ථාදායකට අගමැති ඇතුළු කැබිනට් එකට එක්කම පාර්ලිමේන්තු කණ්ඩායමට යම් හයියක් එක්කම යම් මම හිතනවා ඉතාමත් වැදගත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. නමුත් ඉල්සාන් සමහර තැන්වලදී අපි දන්නවා. දැන් ඔබ කියන මේ රූපවාහිනී ආයතනය පවරා ගැනීම වගේ දේවල් තවමත් තියෙන ওই බලය. හැබැයි ඉදිරි ජනාධිපතිවරයාට ඊළඟ ජනාධිපතිවරයාට 2019 පත් වෙන්න ඕන මම දන්න හැටියට අපි නම් 20 කියලා 20දී පත් වෙන ජනාධිපතිවරයාට එහෙම හිතුමතේ කටයුතු කරන්න බෑ. එතුමා යම් අමාත්‍යවරයෙක් පත් කරනවා නම් ඉල්සාන් ඒ අගමැතිවරයාගේ අවශ්‍යතා අගමැතිවරයා තමයි නම් ලියකඩේ දෙන්නේ. ජනාධිපතිවරයාට බෑ. අගමැතිවරයා සඳාන ආණ්ඩු ජාතික ආණ්ඩු වෙනකොට ජනාධිපතිවරයා එක පක්ෂයක ඒකතුවර විජය වීර මේ අපේ මෙතුමා මන්ත්‍රීතුමාට අමාත්‍ය පදවියක් දෙන්න බලයක් තිබුණා. මොකද ඒ සංහිඳියාව තුල ජාතික ආණ්ඩුවේ ඒරු කුමාර දිසානායක මෙතුමාටත් එතුමටත් නියෝජ්‍ය අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යකමක් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඉදිරියේදී ඒ தත්ත්වේ නැහැ. ඊළඟ ජනාධිපති පත් වෙන පුද්ගලයාට පුළුවන් කමක් නැහැ තමන්ට ඕන විදියට ඇමතිවරුන් පත් කරන්න. ඇමතිවරුන් පත් කරත් 30 දෙනයි ඉන්නේ. ඒකෙදී ඕනනම් තව රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යවරුන් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් 40ක් පත් කරන්න පුළුවන්. ඒක එහාට යන්න බෑ. දැන් මේක එහෙම නෑ. 70කට අඩුයි තවමත්. හැබැයි එහෙම පත් කරන්න බෑ ඉස්සරහට. දැන් මෙතෙන්දි පත් කරා. Tamanta දැන් ඉස්සර තිබුණා ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයට ඕනම කෙනෙක්ව ගන්න පුළුවන්. අරන් ඕනම කැබිනට් ඇමතිකමක් දෙන්න පුළුවන්. ඕන එක්කිනුට අයින් වෙන්නත් අයින් කරන්නත් ක්‍රම තිබුණා. නිත්‍යානුකූල විදියටත් නැති විදියටත් ඕනනම් අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉදිරියට එහෙම බෑ. මතක තියන්න ඊළඟ බලය ගන්න ජනාධිපතිවරයාට එහෙම මේ ඕන විදියට අයින් කරන්න ඒ කටයුතු කරන්න බෑ මම දන්න හැටියට ප්‍රස්තානුකූලව. ඒ විතරක් නෙමේ එතුමාගේ විෂය පමණයි බාර දෙන්නේ. විෂය පමණයි ජනාධිපතිවරයා නම් කරන්නේ. විෂය වෙනස් කරන්න පුළුවන්. මන්ත්‍රීතුමා දැන් මට හිතනවා සමරසිංහ මහත්මයා මතු කරපු ප්‍රශ්නේ ඔබතුමා ගාවට නැවත ගේන්න. දැන් මේ ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරන්න වෙන්නේ ඔබතුමාලා 20 වෙනි සංශෝධනයේ ගේන්න තිබ්බ අකමැත්ත සහ පසුගාමීත්වය නිසා නේද? ඒක සම්පූර්ණම අසත්‍යයක්. කොටසක් ඉන්න පුළුවන් එතුමාගේ උත්තරේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න 20 වෙනි සංශෝධනය හැටියට එන්න තිබිච්ච අවස්ථාවන් අපි පැහැර හැරියේ නැහැ. මොකද අපි එදා කිව්වා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මය මේක බැහැර කරත් අපේ ඕනකමක් තිබුණා ව්‍යවස්ථාව වෙනස් කරන්න. අද ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාමත් පැහැදිලිව දැනටත් ප්‍රකාශ කරන මේ ව්‍යවස්ථාව අපි වෙනස් කරනවා. එක් කළ යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ඔබතුමා කියන කාරණය අනුව දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවනි ජනාධිපතිතුමත් එක්ක ඉඳලා ඔක්තෝබර් 2018 ඔක්තෝබර් 20 කුමන්ත්‍රණය නිසා නෙමෙයි අයින් වෙන්නේ. ඔව්. දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමේ මූලික අරමුණේ තව කොටසක් තමයි 20. ඔව්. නැත්තම් 19ත් අප්සෙට් වෙනවා මේ පිළිගන්න තිබුණා. අපි පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ලෙස ආණ්ඩුකම් ව්‍යවස්ථා සම්පාදනයට අදාළ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව නොකරනවා නම් අපි ජනතාවට වෙච්ච පොරොන්දුවක් තියෙනවා කියලා හිතන්න තිබුණා ඔබතුමාලා. හැබැයි ඒ අනුව 20 ගේන තිබුණා. දැන් අපි ගෙනල්ලත් අවුරුද්දක් තිබුණා. සහයෝගය දුන්නේ නැහැ නේ. මම පිළිගන්නවා ඔබතුමා කියන කාරණේ මම එකඟ වෙනවා. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපි 20 ගේන්න කටයුතු නොකළද? බලන්න පාර්ලිමේදා ජනා අගමැතිවරයා ප්‍රකාශ කරා තන්දිටි ඉස්සෙල්ලේතුමා කිව්වේ. ආණ්ඩුවේ මොන ප්‍රතිශතය තිබුණත් ඒ පක්ෂවලට තමන්ගේ පක්ෂේම එක්සත් ජාතික පක්ෂයට යම් වැඩි මන්ත්‍රී ගානක් තිබුණා මොනවද තිබුණා මේ මුළු ආණ්ඩුවම නැත්තම් මුළු පන්ත්‍රි පාර්ලිමේන්තුවම මම හිතන ආණ්ඩු පක්ෂයක් හැටියේ යම් කිසි මේ රටේ කටයුතු කරන්න සූදානම් වෙලා තිබුණා. ඒක ප්‍රකාශ කරා. ඒක තන්දි ගැන ප්‍රතිඵලය ගන්න ඉන්නලා නෙමෙයි. මුළු පාර්ලිමේන්තුවම මම හිතනවා මේ කටයුත්තේදී උදව් කරන්න. ඒ වෙලාවේ අපි ගෙනාවා මේ ආණ්ඩු ක්‍රමවස්ථා සංශෝධනය. පත් කළා තියෙනවා. ඒක අයක බැහැරුනේ නැහැ. සම්පාදක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුව පත් කරලා ඒක හදිස්සියේ විසිරවන්න බැරි වෙන්න තමයි හතරහමාරක් දක්වා කල් දැම්මේ පාර්ලිමේන්තුව විසිරීමේ බලය. ඒක වාසි කරපුලානේ අවුරුද්දකින් පස්සේ නැත්තම්. ඒකත් අපි වෙනස් කරේ ඒ නිසා. ඔව්. එතකොට දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පාර්ලිමේන්තුවේ අතිබහුතරයක් එකඟ වුණානේ. ඔබතුමත් ඒක දැන් කිව්වේ. එතකොට 20ත් ගෙනවා නම් 19 ගෙනීමේ අරමුණ ඒගොල්ලෝ දන්නවනේ. මම කියන්නේ මැරියත්තු. මම කිව්වා වසන්ත සමරසිංහ ගරු මන්ත්‍රීතුමා මම ප්‍රකාශ කරේ මේ සියල්ල එක රැයකින් එක කාලයකින් අවසන් කරන්න පුළුවන් දේවල්. අවුරුදු 4ක් අපිට විවිධ නෑ හිතන්න එපා. හිතන්න එපා දැන් අවුරුදු 20 ගානක් තමුන්නාන්සේලත් පාර්ලිමේන්තුවේ හිටියා. ওই පක්ෂත් හිටියා. ওই සියලු දෙනාත් හිටියා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන බොහෝ දෙනෙක් හිටියා. හැබැයි කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක්. නයි මුගටි වෛරයක් හැටියට තිබිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ කියන දෙකේකට ගැතු කළා. එක අතකින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මොන චෝදනා කරත් එතුමා මේ தත්ත්වය තුලින් තමයි අපිට මේක ආවේ. ඒක නැහැ කියන්න බෑ. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙතුමා කිව්වාගේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට ඒක නියම කරා. ප්‍රකාශයට පත් කරා. ඒව රැස් වුණා පාර්ලිමේන්තුව තුල. කථානායකතුමාගේ මූලිකත්වයෙන්. ඒ විතරක් නෙමෙයි අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැදුවා. මණ්ඩලයක් හදලා ලාල් විජේනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් රට වටා ගිහිල්ලා ඒ පිළිබඳ පළාත් සභාවල අදහස මොකද්ද? විවිධ විද්වතුන්ගේ, දේශපාලනඥයින්ගේ, ඒ වගේම සිවිල් සමාජ සියල්ල එකට ගන්න. එකතු කරලා අපි අතුරු වාර්තාවක් හැදුවා. අතුරු වාර්තාවක් හදලා ඒක ක්‍රියාත්මක කරන් දුන්නේ නැති කවුද? ඒ ක්‍රියාත්මක කරනකොට ඒවට කවුලෙන් යද්දී කවුද? ඒක ක්‍රියාත්මක කරන්න යනකොට ඒවට විරුද්ධව නොඑක් චෝදනා කළා. රට බෙදෙනවයි මේ ව්‍යවස්ථාව තුලින් ඒකත් මේ ජනාධිපති විධායක බලතල නැති වෙනකොට මේ යම් කිසි සිද්ධියක් වුණාට පස්සේ මේ රට බෙදෙනවා කියෝ. ඒක ලෝකෙ අපි පිළිගන්නේ නැහැ. මේ රටේ විධායක ජනාධිපතිකම් කිවිච්ච රටවල් වලත් විශේෂයෙන්ම මේ නොයෙක් මේ වගේ ව්‍යාකූල තත්ත්වයන් රටේ එනවා. අවශ්‍යයි රට ගොඩනගන්න සමහර දැන් ඉන්දියාව ගත්තාම මෙහෙම ජනාධිපති ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වගේ රටවල් වල මේ ප්‍රශ්න සාමකාමී වෙනස් කරන්න තම මොන හිතනවා මේ යුද්ධය අවසන් කරගන්න තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය කියලා. ඒක බොරුවක්. ඒක අසත්‍යයක්. මට කියන්න ලෝකේ අනිත් රටවල් ගත්තම මේක එහෙමනම් ඉතින් කලින් කාලවල මේ தත්ත්වයට අපිට මුහුණ දුන්නා. අපිටුනේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මම කියනවා එක්සත් ජාතික පක්ෂය මගේ මුජිබ රහමන් මන්ත්‍රීතුමත් අපි දෙන්න පැහැදිලුවම එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න අපි කැමතියි. හැබැයි අපි ප්‍රවේශයක් වුණා. ඒ ප්‍රවේශය ඉතාමත් අකාර්මික ලෙස පැත්තකට දැම්ම විසික් කරා. ඒකේ ප්‍රධාන දේ හැටියට ජනාධිපතිවරයා ප්‍රධාන විධායකයා හැටියට තවමත් ඉන්න ජනාධිපතිවරයාගේ තුලින් මේක අත්හරින්න ඕන කවුද? අවංකව අත්හරින්න ඕනේ කියලා කියපු පුද්ගලයෙක් අත්හරින්න එපා. එහෙනම් මෙතන වාදයක් විවාදයක් නැහැනේ. අවසන්. තමන්ගේ තතු කඩා ගන්නවයි කියපු තමන්ගේ තතු බිඳ ගන්නවයි කියපු පුද්ගලයාම තවදුරටත් රැඳී ඉන්න. තවදුරටත් තමන්ගේ කාලය දික් කරන්න. තවදුරටත් පුළුවන් නම් මත විමසුම් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින අරගෙන මේක තවත් කාලයට බාර දෙන්න කටයුතු කරා. ඒ නිසා අපි කනගාටු වෙනවා. අපේ පක්ෂේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඉතාමත් පැහැදිලිව මේක අහෝසි කරන්නයි කියන තීන්දුව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියලු වටා පිටාවන් හැදුවා.
විශාල මුදලක් පැය කළ මේ කටයුතු කර අවසානයේ ඒක ප්‍රතිඵලය දකින්නට අනිත් කණ්ඩායම් එකට එකතු වෙන්නේ නැහැ නිසා මේ අවසනාවන්ත ලෙස මේක බැහැරුණා. මම ස්තුතිවන්ත වෙනවා ඉසිවෙන් සංශෝධනය ගැන ජනතා විශ්වවිද්‍යාලයට පුළුවන් නම් ඔබතුමලා මේ මතවාදියානේ අපේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරය මම දන්න පුද්ගලික යම් යම් ඇති අපි ලෑස්ති මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරා. ඒකට එරෙහිව යම් යම් මතවාද තියෙන ඒවා ඔක්කොම පරාජයටපත් කරන්න අපි ලෑස්ති. හොඳයි. බොහොම ස්තුතිවන්තයතුමා. මෙලකට වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමා ගාවට එනි මේ සමස්ත සාකච්ඡාව තුළ කතා කරමු කාරණා දෙකක් මම කැමති ඔබතුමාට ඍජුව යොමු කරන්න. ඉන් පළවෙනි එක තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල මොනතරම් අඩු කරත් ජාතික රූපවාහිනිය පවරා ගැනීම කියන සිද්ධියත් එක්ක ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක ඕනෑම අත්නොමතික ක්‍රියාවක් කරන්න පුළුවන් කියන අදහස මේ සාකච්ඡාව තුළ සමහර මතු කරනවා. ඒ වගේම අනෙක් අසින් දෙවන කාරණාව තමයි මතු කරපු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි වුණු ප්‍රධානම හේතුව ජනාධිපතිවරයා සෝ කැමැත්තෙන් මේ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි මේ චෝදනා දෙකම එල්ල කළේ. එකක් තමයි මම එන්නම් වසන්ත සොමසිංහ මන්තුමා කලින් මතු කරා 19ට අපි ඡන්දෙ දී මේක එකක්. ඔබගේ අර වචනේ ගත්තොත් ටිකක් බරපතල වැඩිම හිතන ඕනෑම අත්නොමතික ක්‍රියාවක් කරන්න පුළුවන් වගේ කෝ එකටයක් පළ වැඩි ආයතන පවරා ගැනීමක් ඕන ජනාධිපතිට කරන්න පුළුවන් අත්නොමතික එක තිබුණේ 19ට ඉස්සෙල්ලා හරි ඒ විග්‍රහයට අනුව එතකොට මෙතන ජාතික රූපවාහිනිය පවරා ගැනීම ලඝු කරන්න වෙන්නේ එක වෙනම සිද්ධියක් يعني ජනාධිපතිව මේ කාලෙත් ලොකුම ආයතන පවරාගෙන අමාත්‍යරුන්ගේ හැම කලබල කරලා නැහැ ජාතික රූපවාහිනිය පවරගත්තේ එතන සභාපති හිටියා ඊට පස්සේ තව සභාපතිෙක් රාජ්‍ය අධිපත් කළා වුණා එතන ගැටුමක් එනවා ඒ ගැටුම යටතේ ආපු තත්ත්වයන් ඇතුළේ තමයි ජනාධිපති මේක පවරගන්නේ එතකොට එහෙම නැතු අනිකුත් අමාත්‍යංශ වල දැන් තියෙනක වැඩ කරන නොදී ආයතන පවරගෙන ගිය ක්‍රියාවලියක් ඔබවත් අපවත් දැකලා නැහැ නේද මේ මෙතන බාධාවක් නෙමෙයි ඇයි මේ 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 එහෙමනම් ජනාධිපතිතුමාට මේ බලය තියෙනවා නම් අදාළ සභාපතිවරේ පත් කළ අනිත් අය ඉවත් කරන නිසා මේ ආයතනය පවරගන්නේ මොකද මේ වගේ වෙලාවක මේ ඇතිවරණයක් තියෙන වෙලාවක් ජනාධිපතිවරේ ඊළඟට පාර්ලිමේන්තුවට ඒකට මේක පවරගන්නේ තීරණය කරන්න ජනාධිපති මොකද කාරණේ හේතුව මොකද ප්‍රකාශයක් නැහැ මොකද ඒක තීරණය කරන්න ජනාධිපති හේතුවක් නැහැ ඒක තමයි තුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකුත් දාන්න හදනවා ඔව් එතකොට රූපවාහිනියක සම්පූර්ණ කැම්පේන් එකකට කරන්න හදනවත් දන්නේ නැහැ අපි එච්චර අන්තරයක් නැහැ හරි මේ නමුත් ඒ මතුවේ තත්ත්වය ජනාධිපතිතුමා තීරණය කළ මම කිව්වේ මේ බලතල සම්බන්ධයෙන් මොකද සියල්ලම සාධාරණම තත්ත්වයක් ඇතුළේ නම් තියෙන්නේ එතකොට සමාජයට ජනාධිපතිතුමා ගත ක්‍රියාමාර්ගය වැරදි වෙන්න පුළුවන්. හැබැයි එහෙම හැම එකක්ම සාධාරණව සිදු නොවන තත්ත්වයක් ඇතුළේ ජනාධිපතිතුමාට ගන්න වෙන ක්‍රියාම් පියවර තියෙන්න පුළුවන්. මොකද හැමදේම හොඳ නම් බොහොම හොඳට යන වෙලාවක නිකන් ජනාධිපතිතුමා මේවා කරනවා නම් එතකොට ඒක වැරදි. හැබැයි අනිකුත් පාර්ශවයන් විසින් जनापत्मे එහෙනම් ඇයි යහපාලනේ හැදුන්නේ නැත්තේ? එහෙනම් කොහේ හරි තැනක වරදක් තියෙනවා. යහපාලනේ හැදුනේ නැත්තේ ජනාධිපතිතුමාගේ සම්පූර්ණ වැරදි හින්දා. ජනාධිපතිතුමා වැරදි සම්පූර්ණ. මේ වැරදි නිසා යහපාලනේ හැදුනේ නැහැ කියලාද අපි රට පිළිගන්නේ? නැත්නම් අනිත් අය මේක සම්පූර්ණ අවුල් කරලා පස්සේ යහපාලනේ ආවේ නැහැ කියලාද? මේ විධායක අහෝසි කරන්නේම හරි. දැන් මෙතන කිව්වේ මේ ධාවතවල මේක අහෝසි කරන්න මම හිතන්නේ මට මතක මම එතකොට ඉන්නේ ඒකබද්ද විපක්ෂයේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුම අපේ ඡන්දය ගන්න අපිව හම්බෙන්නවා. අපි එතුමාට විරුද්ධව වැඩ කරපු අය. ඇවිල්ලා 19 වෙනි සංශෝධනයේ සියලු දෙනාම ඡන්දයට කියලා එතුමා ඉල්ලා සිටියා. හරි? දැන් අපි හිතේ කඩක් දීපස් අපි ඔක්කොම එකතු කරලා කතා කරා. කතා කළොත් මම මේක මගේ බලතල කප්පාදු කරන අනු කරනවා. මේක රට වෙනුවෙන් අපි කරන්න ඕනේ දැන්. ඒ නිසා අපිට තමුන්නාන්සලා මේ සහයෝගය දෙන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලනවා. ගෞරවයෙන්. එහෙම වචනෙම ගෞරවයෙන් ඉල්ලනවා. මේ අවස්ථාව ගමු කියලා. අපිට තිය ඇත්තම අපිට සැකයක් තිබුණා. එතකොට අපිට ප්‍රශ්නයක් තුණා මේක මේ 19 වෙනි සංශෝධනය කියලාල්ලා බලතල කප්පාදු කරලා එක්සත් ජාතික පක්ෂයේ හදන්නේ අගමැතිතුමාට ප්‍රශ්නයක් තියෙනවා දැන් ජනාධිපතිතුමා වෙනත් පක්ෂක නායකයෙක් වෙනත් කෙනෙක් අපිට ඒ ප්‍රශ්නේ තිබුණා ඒ නිසා මේ හදන්නේ ජනාධිපතිතුමාගේ බලතල කප්පාදු කරලා Taman ටෝර කරන බලය වැඩි කරගන්න කියන උපායයෙන් දේශපාලනේ මේ දේශපාලනම හිතන සරල ක්‍රියාදාමයෙන් අපි Taman ටෝර බලතල තියාගන්න කියලා තමයි අපි හිතුවේ ඒ නිසා අපි සිතුවිල්ල ගැන අපි තර්ක විතර්ක තිබුණත් නමුත් මේ ඔක්කොම මැද්දේ අවසානයේ අපි සංශෝධනත් කරලා පාර්ලිමේන්තුවේ මේ ඡන්දෙ දුන්නා අපි.
සංදිත් අපි ගැඩුවා ඇත මේකේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව පැත්තෙන් ගත්තොත් එතුමන්ට ඕන නම් මේ 19ක් ගේන්නේ නැතුව අස්සන්න කර නිකන් ඉන්න තිබුණා එතුමන්ට හරි අපිට කියන්නේ නැතුව නිකන් ඉන්න තිබුණා අපි කොහොමද විරුද්ධ වෙන්නේ හිටියේ හරි මෛත්‍රීපාල නෑ අපේ මං කියන්නේ මම කියන්නේ අපේ තන්දේ අපේ ජනාධිපතිතුමා ඕන නම් අපිට අපිට කතා කරනකොට නිකන් ඉන්න තිබුණා මෛත්‍රීපාල ඩිල්සාන් අපිට අපිට කතා කරනකොට නිකන් මෙතුමා කියන කාරණය ගැන මං කියනවා නමුත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ පස්සේ ජනාධිපතිතුමා 19 වන සංශෝධනය පිළිබඳව තමන් මේ කැමැත්ත ප්‍රකාශ කිරීම ඉතරා කනගාටු වෙනවයි කියලා ප්‍රකාශ කරේ මොකද ඔව් මං ඉන්නේ කියන්න ඔබතුමා ප්‍රායෝගිකව තේරුම් ගන්න දැන් ප්‍රායෝගිකව හරිද දැන් අපි මේ 19 හරිද නැද මේ රට දැන් දුවන විදියක් තියෙනවා ඒකට එක අපි දැන් අපි 19 ගෙන ආපු නිසා 19 උඩ අපි මැරෙන්න ඕනෙත් නැහැ තියෙන විවස්ථාව උඩ අපි මැරෙන්න ඕනෙත් නැහැ හරිද දැන් ප්‍රායෝගිකව අපි මූණ දෙන අත්දැකීමක් තියෙනවා මේ ප්‍රායෝගිකව ගෙනල්ලා ඕනම දැක් එහෙමනේ අපි ගේ හදලා වහලා ගැහුවට පස්සේ වහිනකොට තමයි දන්නේ තෙමෙනවද නැද්ද කියලා අද ඉර පායවන තමයි දන්නේ හිල් වලින් ඉරෙලිය වැටෙනවද නැද්ද කියලා. වහල ගහන් දිස්සෙල්ලා වහලක් නැහැ නේද? දැන් මේ ගැහුවට පස්සේ මේ ප්‍රශ්නේ තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා මේකේ ප්‍රශ්න තියෙනවා දැන්. ඒ නිසා අපි හිතන්න ඕනේ 19 තමයි මේකේ ਸਰව සුභවාදී හොඳම උත්තරේ අපි දුන්නා. ඒක ඉහට වෙන මොකක් කරන්න දෙයක් නැහැ කියලා හිතන්න ඕනෙත් නැහැ. අපි හදපු එක වැරදිලාම නැහැ කියලා අපි හිතන්න ඕනෙත් නැහැ. දැන් මේක රට ඉස්සරහට යන්න බැහැයි කියන ගැටලු ඇවිල්ලා තියෙනවා. ඒකයි මම කිව්වේ ඉස්සෙල්ලම මම කිව්වේ මේක තනි පක්ෂයක් වුණා නම් තනි පක්ෂයකට නම් රටේ බලය එන්නේ. ඒ පක්ෂේ නායකයන් නම් ජනාධිපති වෙන්නේ. පක්ෂ ව්‍යවස්ථාවක් තියෙනවා මේ ඔක්කොම නිසා කිසි ප්‍රශ්නයක් නැතුව යන්න. මොකද යාට බලතල හැම තමන්ගේ පාක්ෂිකයන් මේක. දැන් මෙතකොට වෙන පක්ෂයකගේ නායකයන් රටේ ජනාධිපති වෙනවා. එතකොට තව පක්ෂිකකින් අගමැති හැදෙනවා. එතකොට කැබිනට් බලයේ බහුතරය තවතරේ හැදෙනවා. එතකොට මේක හෙට ඊළඟට හැදුනොත් මේක යන්න බෑ. ඔතන මේ ගැටුම ඇවිල්ලා තියෙන ඇත්තටම ඉතින් ඒක නිසා මේක මේ 19 ප්‍රශ්නෙකට එහා ගියපු දේශපාලන ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙනවා. ධර්මන්තිතුමා තව විනාඩියක් දේශපාලන ප්‍රශ්නයක් ඇතුලේ තියෙන්නේ. එදා මේක ප්‍රශ්නයක් අහන්න මෙතුමා අපි මාධ්‍ය ප්‍රකාශකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සුබ පතනවා. එතුමාට එතුමා මාධ්‍ය ප්‍රකාශක හැටිය ජනාධිපතිතුමා කලින් කිව්වේ මම විද්‍යාත්මකව මේ ඇමතිවරු පත් කරනවා කියලා. මම දන්නේ නැහැ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නීති හා සාමයේ තියෙන අමාත්‍යාංශයකට එක මාධ්‍ය ආයතනයක් විතරක් රූපවාහිනිය විතරක් තවරා ගැනීම මොකක්ද හේතුව? එහෙනම් ITN තියෙනවා. ඔබතුමා වෙලාවේ කතා කරා. ඔබතුමා වෙලාවේ කතා කරා. කියන්නේ මේක මේ ඔබතුමාගේ වෙලාවේ කතා කරා ජනාධිපතිතුමාගේ පවර ගත්තේ ඔබතුමාලගේ පැත්තෙනුත් වෙච්ච කටයුත්තක් ඒක ඇතුළේ ඇති. මොකද ඒක ප්‍රකාශ කරන්න ඕන රටට. දැන් කිව්වේ ඔබතුමාලගේ රාජ්‍ය හැමතුමා තව සභාපති කෙනෙක්පත් වුණා. ඒ සභාපති ඒ පුටු ඉන්නෝ මේ පුටු ඉන්නෝ ආයතන ඇතුළේ උද්ඝෝෂණ යනවා. රාජ්‍ය නෙමෙයි කැබිනට් නෝනාමා. කැබිනට් නෝනාමා. කැබිනට් නෝනා. එතුම තමයි සම්පූර්ණ ගැසට් කළා තියෙන්නේ. නෝනාමා කියලා කියන්නේ එතුමාට ගැසට් කළා තියෙන්නේ. හරි. ගැසට් කළා තියෙනවා. එතකොට ජනාධිපතිතුමා ආයතනේ පවර ගත්තා. මේ ආයතන ඇතුළේ රණ්ඩුවා ආයතනේ පවත්තන් යන්න බෑ. ඉතින් මේ ඔබතුමාලට ඕන හැම අවිධිමත් ලෙස මේක පාලනය ගෙනියන්නද මේක විධිමත් පාලනය ගෙනියන්න. එහෙම කරොත් කියන්නේ මේ ජනාධිපති ඉන්න මොකද මුකුත් නොකර ඉන්නේ. අපෝක අනිත් පත්‍රත් කියන්න පුළුවන් ඇවිල්ලා මෙතන. හරි. අර දිනේ ඒක නිසා වෙලාවේ අවිධිමත්ත නේදී අර ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා ඔය කදිගන හරි වදුණා. ඒක තමයි කියන්නේ. ඉතින් ඒක නිසා දැන් මෙතන තියෙන්නේ ඒක තමයි ක්‍රම වේදය. මේ 19 වෙනි ලස්සා සංශෝධනය හරහා ජනාධිපතිතුමා අකමැතුණා නම් එදත් ඒ වගේ අඩු වෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තමන්ගේ බලතල අඩු කරගන්න කැමති වුණා. මම එතකොට කියන්නේ එතුමත් කිටුපු කෙනෙක් නෙමෙයි විදියට මොකද එතුමයි අපිට කරපු කතාව අපේ ඡන්ද ටික ගන්න අපේ ඡන්ද ගන්න මේ පාර්ලිමේන්තුවේ මේක සම්මත කරලා ඉතින් ඔක්කොම ඡන්ද දුන්නානේ හැමෝම ඡන්ද දුන්නා ඒ කියන්නේ සම්මත පාර්ශ්වයේ ජනාධිපතිතුමා දැන් මෙතුමා කියන කාරණා ජනාධිපතිතුමා ඔයගලා ඡන්ද දුන්නා හරි ජනාධිපතිතුමා ඡන්ද දෙනකොට එක්සත් ජාතික පක්ෂයටත් වුණා නැති පුළුවන් ජනාධිපතිතුමා ටැප් කරන්න ඕන නම් හරි අපි දාන්නම් කියලා ඒක කරෙත් නැහැ ජනාධිපතිතුමා කරෙත් නැහැ අපි ප්‍රශ්න කරේ ඒක يعني දැන් මේ ඉන්නේ වෙන ප්‍රශ්නයක් නිසා ඔන්නම් ඒ වෙලාවේ තමන්ගේ වගේම රටට කියපු එක මම කියන්නේ මම ඔබට එන්න මම එතකොට අපි හිටියේ මේ පැත්තේ. එතකොට මේ 19 ආවා. ඊට පස්සේ නව ව්‍යවස්ථා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බාට මුළු පාර්ලිමේන්තුවම නව ව්‍යවස්ථා හදන ලාල් විජයනායක කමිටුව පත් කරා. ලාල් විජයනායක කමිටුව යනකොට රට වටේ මහජන අදහස් ගන්න. මහජන අදහස් අරගෙන මේක කරන්න ඕනේ කිව්වා. පාර්ලිමේන්තුවල. එතකොට අපි මම හිටියේ වෙන පාක්ෂික. අපිත් යෝජනා දුන්නා. අපි යෝජනා දීපුවාට ඔබ කියපු කාරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දා දුන්නා විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්න එපා කියලා යෝජනාව දුන්නා මේ මුජිබකෝ ඒක හරි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව දුන්නා. මොකද එහෙම දුන්නේ. හරි. එදා තිබුණේ මේ අනව ව්‍යවස්ථාව හරහා කතාව ගෙනාවට සම්පූර්ණයෙන්ම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එහාට ගිහිල්ලා ඉඩම් බලතල පොලිස් බලතල මේවා දෙන වෙන මාතෘකා තමයි කිස් ව්‍යවස්ථාවට වඩා ඒක තමයි සාකච්ඡාවට ඇවිල්ලා. ඒක තමයි ප්‍රධානම
ප්‍රශ්නේ උනේ මේක අමතක කරන්න දැන් ව්‍යස්තාවක් හැදීම සම්බන්ධ ප්‍රශ්න අදාළ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අරග තමයි ප්‍රධාන මාතෘකද. හැබැයි ඊට වඩා එහාට ගියොත් එහෙම විදායකයක් නැති තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේ අපි දැන් අපි නීති විශාරදේ නෙමෙයි අපි නමුත් විදායකෙක් නැත්තම් 13 නුත් එහාට යනවා නම් ඉඩම් බලතල පොලිස් බලතල මේවත් දෙනවා නම් එතකොට ඒකේ ආවා ඒ වෙලාවේ යෝජනා කරා මට දැන් මේ වගන්ති මතක නැහැ. ඒ වෙලාවේ ආවා මොකද්ද ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීම සම්පූර්ණයෙන් අවසන්. ඒ යෝජනාවල ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේවත් එක්කලා තමයි අපි කල්පනා කරන්නේ. හරි එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක අපි මේක සාකච්ඡා කරා. ඒතර ඒකවල අපි කියපු කාරණා ගත්තා. එතකොට මේක ඒ වෙලාවේ තිබුණේ ව්‍යස්තතාව වෙනස් කරලා විධායකවොත් කරනවට වඩා වෙන තැනකට ගිහිලා තිබුණේ. හරිද? වෙන තැනකට ගිහිලා තිබුණේ. සත් දැන් නැවත වටයකට දැන් නැවත වටයකට මේ සාකච්ඡාව මෙතනට ඇවිල්ලා තියෙනවා. මම එතනදි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ප්‍රශ්න විදායකය අහුසි කරලා අපි එක වසන්ත බතුකරා වගේ මේක දැන් අපිට අපේක්ෂකෙක් වෙන්න බැරි අපේක්ෂකෙක් වෙනවා නම් අපිට වෙන්න අපේක්ෂකත්වය දැමීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඡන්ද දැන් ජනතා විමුක්ති අපේක්ෂකයා දාලා තියෙන්නේ ජනාධිපති වෙන්නවද නැද්ද කියන එක මත නෙමෙයිනේ. නේ ජනතා විමුක්තිනේ ඡන්ද ගත්තොත් එහෙම ඡන්ද වලින් දැන් ජනාධිපති වෙන්නේ නැහැ අනුර කුමාර දිසානායක. ජනතා විමුක්තිනේ අපේක්ෂකෙක් දාලා නැහැ. ජනාධිපති වීමම නෙමෙයි අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තාම අපේක්ෂකයෙක් දානවාද නැත්නම් අපි ඒක තාම තීරණය කළා නෑ. අපි අපේක්ෂකයෙක් දානවා අපි අපේක්ෂකයෙක් දානවා. හරි හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. අවසන් කරමු. හරි අපේක්ෂකෙක් දාලා තරඟ කළා හැම අපේක්ෂකයම දින එක අපේක්ෂකයෙක් ඉදිරියන්නේ අනිත් ඔක්කොම පරදිනවා. ඊට ජනාධිපති වෙන්නේ එක්කෙනයි. කවුරු දැම්ම? ඒක වෙන කතාවක්. දැන් මේ ව්‍යස්තතාවයේ අවශ්‍යතාවයයිලා තියෙන්නේ විධායක ජනාධිපති ධූරයේ සම්බන්ධ ප්‍රශ්නේ. අහෝසි කර ගන්නවා නම් හොඳම වෙලාව මේක. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් කැමතිද? අපි හරි මුලින් අපි අකමැති උනා කියලා දැන් කැමති කියන්නේ. දැන් කැමතිකට හේතු අරක මේක කියලා වැඩක් නැහැ නේ. දැන් කැමති. වාදී ජනාධිපති කම නැති වෙන හින්දා හරි අපේක්ෂකත්වේ නැති වෙන හින්දා මොනවද කැමති කියන්නේ? හැබැයි මේක අයින් කරගන්න පරිසරයේ තියෙනවා නේද? ඒක තියෙන අයින් කරන්න. දැන් මුජිබරුත් කැමතිද? මෙහෙත් කැමතිද? වහත අපිත් කැමතිද? දැන් මේක අයින් කරන්න පුළුවන්. ඒතකොට රටේ තියෙච්ච ඓතිහාසික එකක් ඉවරගත්. මං කියන්නේ හැබැයි මේක ඉවර කරන්න පුළුවන් වෙන්නේ. මුජිබර උපාන් මන්ත්‍රීතුමා වගේ ඉතිහාසයේ හැම ජනාධිපතිම මේක තියාගන්න try කරන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව මේක තියාගන්න උත්සාහ කළේ නැහැ. කප්පාදු කරලා කවුරු කප්පාදු කරේ නැහැ ඔය ප්‍රමාණයට ආවේ නැහැ. ඒ සාධාරණේ ඉටු නොකර දැන් යහපාලන ආණ්ඩුව හදන්න ඇවිල්ලා යහපාලන ආණ්ඩුවේ සමස්ත වැරද්ද. සමස්ත වැරද්දක් තියෙනවානේ. ඒ සමස්ත වැරද්ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හරහා යවන්න බෑ. ඒක රටේ මිනිස්සු දන්නෝ. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව අඩුවක් වුණා නම් ඒක කොතනද තියෙන්නේ? අනිත් අයගේ අඩුපාඩුව කොතනද තියෙන්නේ? එදා ඇත්තටම ගත්තොත් අපි 160ක් හිටපු ප්‍රබල ආණ්ඩුවක් වැටලනේ තමුන්නාන්සලා ආවේ මේ මේ මෙතනට. ඉතින් ඒක ඒ ගමනේ ආපු අපට ඩිල් සාන්නේ තමයි ප්‍රගතිශීලී කාරණා ටික ප්‍රගතිශීලී කාරණා ටික. හැබැයි කවුද මේ කියන්නේ? හා කවුද ජනාධිපතිවරයානේ මේකේ ප්‍රස්තුතිය ප්‍රදාන දෙ. ඉතින් ජනාධිපතිවරයා එපා මේක අයින් කරන්න. මේක තමුන්නාන්සලා තමුන්නාන්සලා ඒක දුස්සල වැඩක් නෑ. තමුන්නාන්ස මත තියාන ජනාධිපති ධූරයේ අහෝසි කරනවා නම් එහෙම ජනාධිපතිට මෙහෙම කරලා දැම්මොන් අයින් කරා කියලා රටට යන්න බෑ. ඒකේ නීතියක් නෑ. ක්‍රමවේදයක් තියෙනවා. තුමා කිව්වා නම් මම අයින් වෙනවා කියලා අපි ඉදිරියට මේ ජනාධිපතිතුමත් එකද නම් පාර්ලිමේන්තුවේ 3 දෙකෙන් සම්මත කරලා ජනමත ජාතකයකට ගිහිල්ලා මේක අහෝසි කරන්න. ඔක තමයි නීතිය. හොඳයි. තුමා මුලින්ම අපි ඉදිරියේදී මේක මුලින්ද දැන්ද පස්සේද නෙමෙයි එක ගණන් එකයි. හොඳයි. අපි අපිට වෙන කතන්දර ඔබතුමා කියන්නේ එකඟද? ඔබතුමාට ඕන වචනෙන් කියන්නේ. ඔබතුමා මාධ්‍ය ප්‍රකාශක හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේක අයින් කරනට එකඟයි. එකඟයි. මොකද එකඟ වෙන්නේ? දැන් එකඟයි. දැන්ද මුන්නාන්සේ. දැන් ඉල්ලන්නේ නැහැ. ඔබතුමා කියන්නේ කොයි මොහොතේ කියන්නේ? මම එකඟයි. හරි.